ධ්‍යස්ථානය මගින් ඔබ වෙත ගෙන එන මෙවතුම් සදහම් දේශනාව මෙලෙසින් ආරම්භ කිරීමටයි මිස්සූ ධනම් වන්නේ. පින්වත්න්නේ මේ උතුම් සදහම් දේසනාව පැවත්වීම සඳහා. අප සිදුකළ ගෞරවනී යාරාතනාව පිළිගෙන මේ උතුම් සදහම් අඩපය වෙත වැඩමකොටපදාල මයිලපිටිය මහානද සැෙනසුනෙහි නිර්මාතෘු අලුද්ගම ගම්මන්තලාව පුරාණ විහාරවාසී ගෞරව ශාශ්‍රවේදී, පූජනීය අලුත්්ගම පඥ්ඥාසාර පින්නත් සාමින් වහන්සේව අප සියලු දෙනාම එක්ව සාදුනහද පවත්වා වන්දනා කරමෝ. Saසා Sa පින්ත්න මේ උතුම් සදහම් දේශනාව මිලෙසින් ඔබවිත ගෙන එන්නට පින්බර දායකත්තේ ලබාදන්නට ඒදෙන්නේ මැදවල පදිංචි තලතා කුමාරි හාමී මහත්මිය විසින්. ඇසයිනං ඔභාප කෙරෙහි මෙත්සිතින් මෙඋතුම් සදහම් දේශනාව පවත්වන්නට ගෞරවනීය දේශකයණන් වහන්සේට නමස්කාරපූරකව ආරාධනාකර සිටිමෝ අවසරයි ස්සාමීන් හන්ස සාධ වූ සාතුූ සාතුූ. මන්තා චක්හවාලේ සූ වත්ත්‍රාගච චන්තුදේවතා සදදම්මං මුනිරාජස්ස තුනංතුසගගමොක්කදන් දම්ම සවෙනෙ කාලුෝ අයංභදංතා දම්ම සවෙනෙ කාලුෝ අයංභදන්තා හම්ම සවෙනකාලු අයන් භදන්තා නමෝ භගවෙතු අරහතු සම්මා සම්බුද්ධස් නමුතස් භගවෙතු අරහතු සම්මා සම්බුද්ධස් නමෝහතස් භගෙවෙතුවරහතු සම්මා සම්බුද්ධස්ස අත්තනාාව කතන් පහපං අත්තනාසංකිලිසින්සතිී අත්තනා අකතං පපන් अन्थनाभविषुजति सुन्दि अशुन्दपञ्च नो अङ्गं विसोदयेति සද්ධර්ම ශ්‍රවනා බිලාශී ශ්‍රද්ධා සම්පන්න කුණවන්ත පිනතුන, තතාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින්, සියලු සතවිත කරුණාවන්, සියලු සංසාරදු කෙළවර කිරීම පිණිසම දෙසු සද්ධරමයෙන් ස්වල්ප මාත්‍ර ධරමකාරණා කපයක් නමුද දේශනා කරවාගෙන ධර්ම ගෞරවයෙන් ධර්ම ශ්‍රවනය කරන්නටයි සූධනම් වෙන්නේ. අද මේ දේශනාව තමන් ශ්‍රවණය කරන්නා සේම මුළු ලෝකයේ පුරාම ධර්මස්්‍රවනයට කැමැත්තින් ඉන්න සියලු දෙනාටම ශ්‍රවණය කළැහැකි වන පරිද්දෙන් බෞද්ධ්‍යයාරූපවාහනය ඔස්සේ මුළු ලොබ පුරාම විසුරුවාහැරීමටත් මේ පින්වන්ත පිරිස කටයුතු සූදානන් කරලා තිබෙන වෙලාව. ලෝකේට ධර්මය දන්දීමේ අද දායකත්වේ දරමින් කටයුතු කරන්නේ මැදවල පදිංචි පින්වත් තලතා කුමාරි හාමී මහත්මිය විසින්. ලොබට කරුණවිෙන් දිය හැකි අග්‍රතරධානයේ පින්වත්න ධර්මදානයයි. අතීත කාලයේ යම්තාක් දෙනා. සියලු සසරදුක් නැවත නූපදින පරිද්දිෙන්ම දුරුකලානම් ඒ දුරුක් කළේම පින් නතුනේ තතාගත ධර්මයම පිහිට කරගෙනයි පිළිසරණ කරගෙනයි. වර්තමාන ලෝකෙත් පින් උතුනේ යම්තරමක් දැනවුගත් මහා ප්‍රාඥ්ඥියෝ වනත් යමෙක් මේ සංසාරදු කෙළවර කරනවනං ඒ කෙලවර කරන්නේෙ තතාගතයන් වහන්සේ අවබෝධ කරගෙන දේශනා කළ උතුම් බුද්ධ භාෂිතය පිහිට කරගෙන මයි පිළිසරණ කරගෙන මයි. මතුත් අනාගතයේ පින්න්නතුනේ යම්තා දෙනෙක් සසරදුකක් කෙලවර කරන වනං ඒ කෙලවර කර ගන්නේ තතාගත ශ්‍රීමක බුද්ධ වචනයක් පිහිට කරගෙන මයි. වෙනත් කිසිීම දහමකින් නැවත නූපදිනා පරිද්ධෙෙන් දුක්කෙලවර කිරීමක් කරන්න කරන්න බෑපෙන්වොත්න්නේ. එහෙම නං හිතන්න ඔබ මේ ධර්ම දානයක් හැටියට අද දෙන්නේ සුවිශාල පිරිසකට දුකෙන් ගැලවෙනමාව තැයි පෙන් න්නත්න්නේ ධර්මලාභේ ලබන ලොවපුරා සියල්ලෝ මේ දේශනාවත් පිහිට කරගෙන සංසාරදු කෙලවර කර ගනීවා. අපටත් සුව සේම ධර්මාවබෝධය පිණිස, මේ ධර්මදාන මේ කුසලය හේතුවේවා කියන ප්‍රාර්ථනාවෙන් පින්න්නතුනෙ කවුරුත් ගෞරවෙන් ධර්මස්්‍රවනය කරමු. පන්නතුනේ දවසක් සම්මාසම් බුදුරජාණන් වහන්සේ නාලන්දා නුවර පාවාරික කියන අඹවනේ වැඩෙයින්න කාලේ උන්වහන්සේව හමුවෙන්න ආව පෙන්න්න තුනෙ අසි බන්ධක පුත්්ත ගාමිනී කියෙන පුද්ගලයා මේක සඳහන් වෙන්නේ සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ. සූත්‍රපිටකයේ සංයුත්තනි කායේ ගාමනී සංයුත්තයේ කියල සූත්‍ර එකතුවක් තියෙනවා එහි තියෙනවා පින්නුතුනේ අසි බන්ධක කියල සූත්‍රයක්. අසිබන්ධක සූත්‍රය. මේ අසිබන්ධක පුත්්ත ගාමිනීමේ අසිබන්ධක පුත්ත ගාමිණී කියන කෙනා පින්වත්න අද කාලනං ග්‍රාමනිලධාරී කෙනෙක් වගේ පුද්ගලි. අසිබන්ධක පුත්්ත ගාමිනී කියල කියන පින්වත්න නිගන්ට නාතපුත්ත හෙවත් ජෛන මහාවීරගෙ පින්වත්ති ප්‍රධාන ශ්‍රාවකයෙක් සුවිශාල පිරිසක් පින්වත්ති බුදුරජාණන් වහන්සේ සරණ ගියානේ හැබැයි ඒ උන්වහන්සේ ඒ අයව මේ ශාසනයේ උපාසක භාවයට පින්වත්න පමුණුවාගත් අනෙවෙයි ඒ අය උපාසග භාවයට පැමිණියා කව දාකවත් පින්වත්න බුද්ධ සාාසනයක අපි අපේ ආගමට බඳවගන්ඩ වැඩ කරල නෑ පින්වත්න වෙනවෙන ක්‍රමූ පායන්නු සේකේ දත් කරල නෑ අදකිරන්නෙත් අදකිරෙන්නෙත් නෑ මේ ලෝකයේ තමන්ගේ ආගම පතුරුවන්ට තමන්ගේ ආගමට බඳවගන්ඩ නොුවයෙක් දේවල් ක්‍රියාත්මක වෙනවා කව දාකවත් බෞද්ධ යක කරලනය පින්නොත්න. බෞද්ධයෝ බුදු දහමට එන්න කියල අල්ලස් දීලත්නේ යුද්ත් යුද්ධ කරලත් නෑ තමන්ගේ ආගම් පතුරුවන්ට. හැබැයි අදටත් අතාගත බුද්ධ ශාසනය ජීවමානද නැද්ද අදටත් ජීවමානය පින් නොත්නේ. මොකක් නිසාද පරම සත්‍ය නිසා පරම සත්්‍යය නිසා පෙන් ොත්නේ පෙන්වත්න සමහරයි බුදුරජාණන් වහන්සේ සරණයන්නා වදැන් උපාලී ගෘහපති හෙම බලන්නකු. උපාලී ගෘහපති කියන කෙනා නිගන්ට නාතපුත්ත හෙමත් නැත්තන් ජයින වීරගේ ප්‍රධානම දායකයා. ඒ කාලයේ උපාලි ගෘහපතිය කිව්වම් පින්වොත්න මුළු මහ ජම්බුද්දීපෙම පත්තල නාමයක්ති ිච්ච කෙන බුදුරජාණන් වහන්සේක වාද කරන්න නැවිල්ලා අන්තිමේදිම බුදුරජාණන් වහන්සේගේ ධර්මාවවාද ලබාගෙන හරියට හිත පැහැදනා. උපාලි ගෘරපතිය අමකක්ද කිව්වේ. ස්වාමීණී අද ඉඳං මං උබ වහන්සෙව සරණය යනවයිකිව්වා. අද ඉඳං ධර්මය සරණය යනවකිව්වා. අද ඉඳං සංගරත්නය සරණය යනවයිකිව්වා. එතකොට බුදුරජාණන් වහන්සව දාළෙමකක්ද. උපාලී ක්මංවෙඩි පාකි්වා බලන්නකො අපේ ශාස්රුන් වහන්සේ. තමන් වහන්සේගේ දේශනාව හල පැහැදිලා මේ ශාසනයේ උපාසකයෙක් වෙන්ඩ කැමැත්තෙන් ආපු වෙනත් ආගමි වෙනත් ශාසනයක කෙනෙක් ශ්‍රාවකය දායකෙක් හැබැයි තෙරුවන් සරණයන්න හඳනුකට බදු හාමුදුරු වදාළේ හාහා උපාලී ඉක්මං වෙන්ඩ ඉක්මං වෙන්ඩෙ පාකිව්වා නුබ වගේ ප්‍රසිද්ධ කෙනෙක් තිීන්දුවක් ගන්න කොට ඊට වඩා හොඳට හිතන් ඕන කිව්වා. ඔයිට වඩා හිතන්න ඕන කිවවා. මේ තමන් වහන්සේ සරණ අන්ඩාපු තැන උපාලි ගෘුවපති අමකාද කිවේ වෙලාවේ. ස්වාමීණී මට ඔබ වහන්සේ ගැන තිබිච්ච ප්‍රසාදේ තවත් වැඩි ුුණේ කිව්ව එකින්. තවවාරයක් හිතන්න කිව්වම මට ඔබවහන්ස ගැන තිබිච්ච ප්‍රසාදී තවත් වැඩි වුනේ කිව්වා දෙවැනි වාරත්කිව්වා ස්වාමීනී මං තවත් ීට පහද ගත් තමන්ග බහන්සේ සරණ නැවයි කියලා. බුදුරජාණන් වහන් සීලඟට වදාළෙමකක්ද. හොඳයි උපාලිකමක් නෑකිව්වා හැබැයි. තෙරුවන් සරණ ගැයි කියලා ඒ නිගන්ට පිරිසට දීපපු දානය ගෙදර නවත් අන්ඩිපාකි්වා. ඒ අයට ඒදාන එහෙමම එහෙමම දෙෙන්ඩකිව්වා. බලන්නකු පින් ඔත්න මේ බුද්ධ ශාසනය කියන්නේ මොක්ද කෙ හුව. තතාගතයන් වහන්සේ කියනෙ කවුද කිය ලැහුවොත්. ඔන්න හොඳ තේරුම් ගන්න පුළුවන් තනක්. නෙද. ඉතින් පින්වත් මේ අසි භන්ධක පුත්ත ගාමිනිත් ඒ වගේ නිගන්ට නාතපුත්තගේ ප්‍රධානම දායකයක් ශ්‍රාවක. දවසක් මේ අසිබන්ධක තතාගත බුදුරජාණන් වහන්සේ හමුුවවෙන්න ඇවිල්ල බුදුරජාණන් වහන්සේට වන්දනා කලා. වන්දනා කරල පින් උතන පැත්තකින් වාඩි වෙලා බුදුරජාණන් වහන්සේගෙන් හරි ලස්සන කතාවක් එහව්වා මොකක්ද බවත් ගෞතමයන් වහන්ස ඔය දියේ ගිරිලා ගොඩේන ඊළඟට ඔය කෙන්ඩි අතිං දරාගත්තු ශ්‍රමණ පිරිසින්වනේ ඔය ශ්‍රමණ පිරිස් නිගන්ටනාත පුත්තා ආදී වූ වත් වෙනත් ආගමික පිරිස්සින්වා. මේ කියන පැන් කෙන්ඩි අතින්ගත්තු මේ කියන්න වූ තවසෝ. මැරෙන්න්න වූ මිනිස්සුන්ව නොයෙක් වත් පිළිවෙත් කරලා උද්ඩට යවනවා කිය කියන එක උඩට යවනවා කිය. දි්‍ය ලෝකය අවනවයි කියලා කියනවා හෙම කියනවයි ගොල්ලු අපි ඒ අය මැරුනම මේ නොයෙක් වත්ත පිළිවෙත කරලා නොයෙක් දේවල් කරලා ඒ මැරිච්චාව කොහෙ අවනවා කියලද දිව්‍ය ලෝකය අවනවා කියලා කියනවයිඉතිං ඉන්න මිනිස්සුත් පෙන් උතුනේ එහෙමන ඒ මිනිස්සුන්ට පෙන් ෙත් හැන උඩේ අනවදයට යනෝද කියලා නිසා ඒ මිනිස්සුත් එහෙනම් ඒයි දැන් දිව්‍ය ෝකයේ අන්ඩ යන්ඩ ඇති කියලා හිතාහදාගන්නවා ඒකත් ලොකු දෙයක් නේ මොකොද ලෝකයේ එදත් අදත් පින් න්නඋතුනේ ඉන්න අය ගැන හොයෙනවට වඩ මරිචාය ගැ හොයන්න මනිස්සු කමැති. ඉන්න අය පින්න්නතුනේ ගෙන්න්නන්ට කැමැතිවුුණේ නැතිවුුණාට මැරිච්ච අම්මව ඉන්න කොහෙද කියලා ගෙන්න්න ලබන්න මිනිස්සු දයනවනේ. නද තමන්ගේ සෞෝදරයගේ ෙද රම්ම ඉන්නවා හින්ද අපිෙ දෙට්ට ගෙන්න්න ගම කියලා ගෙන් ගණ්ඩ කැමති නැතිවුණට මැරුුණට පස්සෙ කොහෙද දැන් ඉන්න කියල ගෙන් ගඩ මිනිස යන බලන්න. එදත් අදත් පන්නවත්න එහම එකක් තියෙනව බොහෝ අය මැරුණට පස්සේ ලොකු සැලකිල්ලක් ලොකු ුවොමනක් මැරිච්චය ගෙන තියෙනනො පින්නවත්න්නේේ දැ ඉස්සර බුදුරජාණන් වහන්සේ හමුවෙන්ද නිතර මිනිස් වෙනෝ ඇයිෙන්නේ මැරෙන මැරෙන කෙන කොහෙද ඉපදුනෙ කියලා බදුරහන්දුරන්ගෙන් අහල දෙන ගඩ බුදුරජාණන් වහන්සට තිබුණ ඥාන අතර උන්වහන්සට තිබුණන පින්වති ඥානයක් චුතුූපාත ඥානය කියලා චුතූපාත ඥානය කියලා කැෙන පිනොත්න කර්මානුරූපව සත්වයා මේ ජීවිතයෙන් චුතවෙන හැටිත් කර්මානුරූපව ඊළඟට උපදින හැටිත්. බුදුරජාණන් වහන්සේ මනාකොට දකිනෝ. ඒ නිසා බොහෝ අය පින්වත්න මැර මැරෙන ගානෙ තමන්ග කෙනෙක් දුවගෙන එන්න පටන්ගත් අකවුරු ළඟටද. බුදුරජාණන් වහන්ස ඟට ඇවිල් අහනුව අනේ ස්වාමීනී අප අම්ම මැරුණ කොහෙද එඉපද. එයා ගහිල්ල ටි වෙලාවක් යනකොට ආයගෙන දුවගෙන නවනේ අප තාත්තමැරුණ භාගතු වහන්ස කොහෙද ඉපදුනේ අපේ මාමණ්ඩි බැරුණ කොහෙද ඉපදුනේ හිතන්නක බලන්න දැන් කොච්චරණක් මිනිසු මැරෙනවද මැරෙන මැරෙන ගානේ බුදුරජාණන් වහන්සළඟට ඇවිල්ල හන්ඬ ගත්තතුත් එහෙම ඉපදුනේ කොහෙද කියලා පින්වත්නී තතාගතයන් වහන්සේ නමකට බුද්ධක් කෘත්ය කරගන්න වෙලාව වී නොද බුදු කෙනෙක්ෙ වැඩකොට කරගන්න වෙලාවක් කියෙන්නේ වෙලාවක් කියන්නඇ බුදුවරු පහළ වෙන්නේ මැරිච්ඡය කොහෙදේ පුදුන කියන්න නෙමෙයි බුදු කෙනෙක්ගේ එක මුොහොතක් කියන්නේ මේ ලෝකෙම ගලවන මුොහොතක් පින් නොත්. බුදු කෙනෙකුට එක මොහොතක් අප දෙ යනවා කියන්නේ ලෝකෙ මනතුර වැටෙනවද නැද්ද ලෝකෙ මනතුර වැටෙනව ප නොත් නමුදම් මිනිස්සු ක්කෝමැල් අහනවා අපේ අහවල මැරුණු අහවල මැරුණ කොහෙද කොහෙද ඉපදුනේ කියලහනෝ. භාගිතුන් වහන්සේ වදාලා ආනන්ද හාමුදුරුවන්ට දවසක් ආනන්ද මේ මිනිස්සු මැරෙනවයි කියන එක අරුමයක් නෙවේකිව්වා දැම් ඇවිල් අහන් අරුමෙක් වකිනේ මේ මිනිස්සු මැරෙනවා කියන එක අරුමයක් නෙවේකිව්වා මේක පුදුමයක් නෙවෙයි ආනන්ද මනුස්සයක් මැරුුණට පස්සේ. මැරිච්ඡාය කොහෙද පුදනය කියලා දැනගන්න එකට වඩා හොඳ වැඩත් තියෙනවනන්නේ මොකක්ද. අපි වෙඩ ඇන්න කොහෙද කියලවය ගන්නේ. මැරිච්ඡායි කොහෙද ගිය කියලා හොය එෙනවට වඩා වටිනවා තමම් මැරිලායන්නේ කොහෙද කියලා මැරෙන්ඩ කලින් තීරුම් ගඩ පුලුවන්න්නේ. ඒක ලොකු දෙයන්නේ. බොදු හාමුදුරෝ ඒකට අපිට පෙන්නවා අපි අතට දුන්න පින්වත්ති කන්නාඩියක් කැඩපතක්. මොකක් බලන්නද දැන් කන්නාඩියෙන් අපි දිහා බලලා අපේ කොන්ඩ යවුල් වෙලාද අව පැහැගැන්වෙලද මූන අපි අපේ අඩුපාඩු හොයා ගන්නවනේ. ඒ ඔක්කොම අඩුපාඩු හදාගෙන ආද දැන් හරි කියන නිගමනේට එයනවා කන්නාඩීම් බලලනේ. අන්න ඒ වගේ බුදු හාමුරුව අපි අතට දුන්න පින්නතුනේ කන්නාඩියක්. ඒ කන්නාඩියට කියනවා දහම් කැඩපත කියලා දහම් කැඩපතක් ඒකුමක් සඳහාද මැරෙන්ඩ කලින් නිගමනය කරගණ්ඩ මැරුණට පස්සෙ කොහෙද යන්න කියලා දැන්ඔන්න ඔය ඇත්තන් අතට කන්නාඩිය දෙන්නම් එතකොට බලාග්ඩුව ඇතු මොකාද කන්නාඩිය බලන්න කියනවා යම් කිසි කෙනෙක් පලවෙනියටම යම් කිසි කෙනෙක් බුදුන් සරණ ගියානං ඒ සරණ බිඳගෙන නැත්තම් ඔන්න පලවෙනි කාරණය බුදුගන දැනගෙන අව බෝධහෙෙන්ම බුදුන් සරණ ගියානං ඒ බුදුන් සරණ ගිය එක බිඳගෙන නැත්තං ඔය පලවෙනි කාරණය දෙක අව බෝධහෙෙන්ම ධර්මය සරණ ගියානං ඒ ධර්මය සරණ ගියක බිඳගෙන තුන අව බෝධහින්ම සංගරත්නය සරණ ගියානං ඒ සගුන් සරණ ගියේක සිතිවිල්ලක් නිසාවත් බිඳගෙන නැත්තං දැන් කරුණු තුනයි. හතරවෙනි එක සමාධංවෙච්ච සිල්පද පහක්තියනවන ඔබ ගිහිව වැටිට. සමාදං වෙන සිල්පද පහක්තියන පන්සිල් කියන්න එකනේ. ඔය සිල්පද ටික සමාදන් වෙලා ජීවිතයේ ගියක් සිල්පද කඩල නැත්තං. ජීවිත පරිත්‍යයාගින් සිල්රකින් ඩෝන මේක ලේසි වැඩක් නෙවෙයි. ජීවිත පරිත්‍යාගින් සිල්රැකිනවා කිව මේ එකකට කියන ොපි නොත්නී උපස්සක දැන් අපිීත මොක පින්වත්ති සමහරවෙලාකති ම නම් ප්‍රාණගාත කරන්නේ මම කරලත්නය කරන්නෙත්නෑෙල්ි දැන් බොම හොු අධි්ානල ඉන්නවා ඔොහොම අපි සැනැසිල්ලින් ඉදිී පින්වත්න අභියෝගයක් නොයෙන තා කල් අභියෝගයක් ආපු දවසට තමයි බලන් ඩෝන මට ලොකුණේ සිල්ද නැත්තං වෙන දේවල්ද කියලා උදාහරණයක් කියමු ඔබට ඉන්නවා දරුවෙක් ඔය දරු අව ළඟට අරගෙන යම් අපරාධකාරයෙ දරුවගේ බෙල්ලට පිහි අක්තියාගෙන ඔබ අතට කුකුලෙක් දීලා කියනවා කොකුල මැරුුවෙනැත්තං දරුවගේ බෙල්ල කපොල මරනොෝ කියලා ඔබ මොකද කරන්න දැව්බ මොකද කර ඉතාන්න බලන්න දැන් තේරෙනවද මේ සීලය කියන්නේ මේ අපෙන් රැකෙන එක නෙවෙයි රැකෙන එක නෙවෙයි රැකෙන එක කියන්නේ කැඩෙන් නැති එක නෙවෙයි සීලය කඩන්ඩ තැන්තියේ ්දිත් කඩන් නැතිවයින්නේ එක සමහර තැංවල ද අප සිල් ැකින්නේ කැඩෙන්ට තැන් නැතින්ද එහම වවතිය නන කඩා ගන්නඩ බැරි වින්ද ැඩිරැක නවදී නේ ඒක නෙවෙයි සීලය කියනෙ කඩන්ඩ තැන් කොච්චර හැදුනත් ඒත් කඩන්නේ නැත්තන් එතනන සීලයක් අපි සම්පූර්ණ කලා වෙන්නේ පැහැදිලන්නේ ඇද ඒ ඇස සංවරවීම කියලා කියන්නේ ඇහං රූප පේ නති කාලේ ඉන්න එක නෙවෙන්නේ ඇහෙ රූප පේන කාල පින්වත්න්නේ නිමිති නොගෙනින්න්නවනන් ඒ තමයි ඇසේ සංවර යනි එතකොට නිකං කඩාගන්න බැරුවට රැකෙන එක සීලය නෙවයි. කඩන්න හේතු හැදෙද්දි පින්නව තුන කඩන්නතු ඉන්නවනම් එතන තමයි සීලයක් රැක්ක වෙන්නේනි. එතකොට දැන්ඟ ඔබ හිතන්න බලන්න අර දරුව ෙල්ලට පිහිත් යා කොුලෙක්ද ලකිවෝත් එහෙම මේ කු ැරුව ත්ත දරුවග බෙල්ල පනවා කියලා. මෙචර කාලයක් ගත්තු සල්පදම නොවකරයිද. සංසාරයවත් දුර්ලබැනැති දරුව බේරන්්ඩ සතරාපායට යන්න හිතහදාගන්නවද නැද්ද. මතකතියාගන්න මේ ශසනය තේරුම්ගත්තු ශ්‍රාවකයා දරුවනම් දුර්ලබනෑ හැබැයි ඒ හින්දවත්. මම ආර්යයෝ ගරහපු විදිහට මේ සිල්පදේ බිඳි නෑ කියලා රකිනවනං එතැනට අපි ජීවිත පුරුදු වෙන්්ඩෝනෑ පුරුදු වෙලාද නැද්ද කියනෙ එක ඔබ තීරණය කරන්න හැබැයි එතෙන්ට මේ ජීවිත පුරුදු වන්න්ඩෝන නැත්තම් මේ කරන්න බෑ. පැහැදිලින්නේ මේක ලේසි නෑ ලේසික්‍රමවලට නිවන් දකිින් දත් බෑ. නද මේක බොහොම සුව පහසු ගමනන්න වේ පිනොත්. ැන් තරුම් ගන්න හෙනම් අපිට අභියෝගයක් එනකන් තමයි සමහර සිල්පද කෙඩෙන්නේ නැත්තේ අභියෝගය එනකොට සමහරලාකද අපි සිිල්පද කඩන්න හිත දෙන්න පුළුවන්. හැබැයි එහෙම අවස්ථාවකවත් සමාධංවෙච්ච සිල්පද කඩලා නැත්තං. සමාදං විච්ච සිල්පද කටලා නැත්තං. ඔන්න ඔය කාරණහතර තෙරුවන් සරණ ගියපු එක සරණ කෙලිටිකරගෙන නෑ ඊළංගක තමයි සිල්පද සමාදං වනාා ඒ සිල්පද බිඳලා නෑ මෙන්න මේටික ඔබට ඔබ ගැන බලාගන්න පුළුවන්නන්. මේටික දන්නේ ඔබනි. ඔබට ඔබ ගැටික බොහෝම පිරිසිදුවට සතුටු වෙන්න පුළුවන්නම් මගේ සරණ කෙලෙසිලනෑ මගේ සිල්පද බිදිලනෑ කියලා. දැන්තීරණය කරගත් තටකමන්නේ මං මැරුණු තතරපායන් නෑ කියලා පැහැදිලද. ැ තීරණය කරගන්න එනම් ම දැම්මරුණන අතරාපායන්නේ අතරාපා යන්නේ. තමන්ම තීරණය කරගන්න තන් තමන් ගැන නිගමන එකකට එන්ඩෝන ම මැරිල අතරපා යනවතන දැබයි එකට මැටකන්දිලපබේ මැරෙන්න්න කලින්ඒ නිගමනයට එන්ඩෝන පින්නොත්න්නේ දෙම වෙලාවදමි තමන් තමන් දිහා බලන්නිපේ. ඉතින් පින්වත්න්නේ මිනිස්සු ඔය විදිහට මැරෙන අඇයගැහැ පිවත්නිට ඔය කැඩපත බුදුහාමුදුරු අපිට දුන්න. අපේ ජීවිත දිහා බලාගන්න කියලා. දැන් අසිභන්දක ඇවිල්ල කියනවා ස්භාග්‍යතුන් වහන්ස මේ නොේ තාපසයෝ මේ අතේ කෙන්ඩි දරාගෙන ඉන්න මේ දියේ ගිරිල ගොඩ ඇවිල්ලා පිරිසිදුකම ගැන කියන පව්හෝදල අරින මේ තවසු තාපසයෝ, මැරෙන්නා වූ ශ්‍රමණ බ්‍රාහ්මනාදී අය මරණින් පස්සේ දිව්‍ය ලෝකයේ අවනවා කියලා කියනවා. මැරණින් පස්සේ දිව ලෝකය අවනවා කියලා කියනවා. ඔබ වහන්සට එහෙම බැයිද කිය ලෙකුවා බුදු හාන්දුරුවන්ගේ එකන මැරිච්චව දිවිලෝකය අවන්ඩ ඔබවහන්සට බැයිද කිය ලැහුවා අසි බන්දකාාපු ප්‍රශ්නය. හරි ලස්සන ප්‍රශ්නය නැහුේ ඒ ්‍රහ්ණයෝ නන්කි ඒ ඒ තවසුනන් කියන වයියේ මැරිච්චයි ව දිව්‍ය ලෝක යවනවයි කිය උඩට යවනවයි කියලා ඉතින් මේ ඔබ වහන්සට ඒ මැරිච්චායි දව්‍යලෝකයවන්ට බැයි දෙ කියකවා. බුදුරජාණන් වහන්සේවෙලාව හුවා අසිබන්ධක මං නුබෙෙන් ප්‍රශ්නයක් අහන්නම් කිව්වා නුබට වැටහෙන ක්‍රමයට උත්තර දෙන්න කිවවා නුබට වැටහෙන ක්‍රමයට මට වැටහෙන ක්‍රමට නවේ නුබ තේනෙන විදිට උත්තර දෙන්නෙ. සි බන්ධක මේ ලෝකෙ යම් කිසි කෙනෙක් පරපණ නසනවා. නොදුන් දේවල් හොරහිතින් ගන්නවා. මේ එකකටවත් නිදහසර කරුණු නැපි නොත්. පැහදිරිද. අනේ ඉතින් මල් ලොකු දෙයක් කලා නෙවේනේ මදුරුවෙක් මරපු එකනෙ කළේ මදුරුව පොඩිවෙඩ පුළුවන් හැබැයි ඒ නිදහසට කාරණය නෙවේ එයාල කර නැහැටියට හොරකං ඉතින් මම් මේක ගත්තයි කියලා මොකද එහෙම කළයි කියලා. එහෙම කිව්වයි කියලා එහෙම හිතහදාග්ඩ උත්සාහ කළයි කියලා. ඔබේ හොරකම හොරකං නොකලා වෙන්නේ නෑ. පැහදිලිද. අකුසල් කරන්්ඩෝ නොවුනහම අපිහිත නොයෙක් අපිට ඉඩහදල දිනවයි අකුසලය කරඩ. එහෙම එකක් නැද්ද. අකුසලයකට මේ හිත නැමුනම, ඒ හිතම මොකද කරන්නේ ඒ අකුසලය කරන එක හරි කියලා ඒත්තු ගන්වන්ඩ නො ර්කවිර් ඉදිරිපත් කරලා දෙෙනවාද නැද්ද ඉදිරිපත් කරලා දෙවා ඒ අකුසලය කෙරෙන්ටද නොකෙරෙන්ටද කෙරෙන්ඩ යකුසල කෙරෙන් යි නොෙක් තර්ක විතර ඉදිරිපත්න කෙනෙ සතමයි කෙනෙ ඔය මහතැන් ඔය තරම් හොරක කරන එකය චුට්ට අපි කාපහමකද වෙන්නේ ඒ කාපය එක විා කඉතින් අප ගවන්ට ප චුට්ටහරි. නේත අනේ ඒ හින්දයි අපි කළේ කියලා ඒ කකුසල එෙෙනම් ඒ ඇයට ෙන්න්ඩෝන කෙළ එහමඳ නොද එහෙම එකක් නෑපින් නත්නේ විපාකය තමන් ගෙවන් ඩෝන ඒ නිසා අකුසලයකට ඉඩහදාගන්න එපා මොන ක්‍රමයකින් වත් පින් නත්නී අපිට අකුසල් කරන්න ඕනොමුුණහම නොයෙක් දේවල්ලන අදහස්සු දස් නොයෙක් දේවල් හර වෙලා ති බොරු කියන නෑතින් එහම හරි බොරුවක් ව නත්තන්යටටඩ ලොකුන තුරක් වන්න තිබා හෙම කියනවා එහෙමවත් බොරු කියන්ඩ අයිතියක් නෑ සමහර තැන් තියෙනවා හැබැයි ඇත්ත කියන්න බෑ ඇත්ත කිවොත් ලොක විහාසයක් සිද්ධ වෙනතැන් තියනෝද නෙද්ද සමාර අවස්ථා තියෙනවා ඇත්ත කියන එක කිව්වොත් වෙන්න ලොක යක් වෙන්න පුලුවන් එකන එක මරාගෙන කපාගෙන ඉහෙම ලොකු අවුලකට යන්න පුළුවන් එතකොරමකොද කරන්න එතකොට මොකද කරන්න දැ සමහරුුණන් කියවනව පැත්ත ගිය ඇත්ත කියනව කියලා ඇත්ත ඉවර වෙනකොට පැත්තක් නැත්ත ඒක ධර්මයට එකඟ කියවනක් නෙවේ පින්ව. වවම පැත්ක් යන ඕන පින්වත්න ඇත්ත නොක අයින්න එක තමයි හොඳ. ඇත්ත නොක අයින්වා කියන්නේ බොරුවක් කියනවා කියන එක නෙවී හැබැයි. පැහදිලිද. ඇත්ත නොක අයින්නවයි කියලා කියන්නේ බොරුවක් කියන එක නෙවෙයි මට බත් කන්න බෑ කියලා කියන්න පින්වත් පාන්කණ්ඩ ඕන කියන එක නෙවෙේ? පඇැ මේ කියනද එයාට පුළුවන් ඒ ඇත්ත මගෑරලයන්ඩ ත මගෑරලයන්න පුළුවන් ඒ වෙනුවට බොරුවක් කිය ඒ වෙනුවට බොරුවක් කියන්න බ බොරුව බොරුවෝමයි පුළුවන් වෙන්නේ බොරුවක් කියන්නන වෙයි ඇත්ත නොකයා මගාරින්ඩත ඒ වවෝන නෑ ඕනිකින් ඒතරම් වෙදගත් නති දේවල් මොකක්කරරික් කියලපි ත්න්නේ ඒක මගෑරල යන්න පුුව ප්‍රයෝග ඔබට ක්‍රියාත්ම කරගන්න පුළුවන් ඉතින් ඔය වගේ නොේ ක්‍රම පින්වත්න හැදෙනවාකුසලේ කෙරෙන්ද ඇබැයි එහෙමවත් නොකෙරෙන් අපි රැකෙන් දෝන දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අසිබන්ධක යම් කිසි කෙනෙ පරපණ නසනෝ නොදුන් දේවල් හොරහිතකින් ගන්නවා වැරදි කාම සේවනයේ යෙදෙනෝ බොරු කියනෝ සුරාපානය කරන සුරාපානය කරන දැන් ඔතුන්දි සමහරයි කියවන්නේ අපි ඉතින් සුරාපානය කලාට ඉතින් අපි කාටවත් කරදරයක් නෑනේ එහෙම කියවන්නේ එහෙම පණිවරු ඉන්න අපේ තර්ක ඉදිරිපත් කරනු පව් සම්බන්ධ තර්ක තියන පණිවුරු එහෙම නම් බුදුරු පහල වෙඩ ඔන්නහන ලෝකී පව් කියල කියන්න පින්න තුනේ අනුන්ට අහිතදේ විතරක් නෙවෙයි ඒ හුදට තේරුම් ගන්න පිනොත්න්නේ යමත් ප්‍රතික්ෂේප කරද්දි කාරණ කීපයක් තියෙනවා එක යමක් ක්‍රියාත්මක කළහම එය අත්තව්‍යා බාධායපි සංවත්තති තමන්ට අහිත පිණිස පවතින වනං ඒකත් බැහැ කරඩුවර අනුන්ට නැති වෙඩ පුළුවන් තමන්ට අහිත කරනං නුවනැත්ත ඒකත් අයි කරණඩුව අට හොඳ හො හන්නත් මොකද පි ො මන්න රන නැත එතෝට අනුන්නිවන් දකින්නේ න අපිහෙනේ තමන් පැයි මේක සපුර කැදනේ දෙක පර්‍යා බාදාය සංවත්ත සංවත්ත. අනුන්ට අහිත පිණ සපතින වැඩ පිරිි වෙලව තියෙනවා අනේ මට හොඳයි එයා හොඳ නැති වනටින ොද කියලා එෙම ක්‍රියාත්ම කරන්න. තුන උබ අව්‍යාභාදාය දෙපාර්ශවයට මහිත පිණිස පවතින දේව. එහෙම ක්‍රියාත්ම කරන්න බෑ. මේ අපිට හිතූ හිතූ ප්‍රමාණවලින් හොඳ නරක මණින් පුළුවන්කවක් නෑ පින්වත්න්නේ බුදු කෙනෙක් වුගේ ඥානයකින්ි හොඳ නරක තේරුම් ගන්න පරිස්සං වෙන්ඩුවූන. එතකොට පින්වත්න්නේ මේ කියන විදිට මේ. පරපණ නැසීම හොරකම් කිරීම කාමමිත්‍යචාරය කිරීම ආදී, පස් පව් දස අකුසල් ආදිය කරනව යම් කිසි කෙනෙක්. දැන් බුදුරජාණන් වහන්සේහනවා සි බන්ධක පස් පව් දස අකුසල් කරපු මේ මනුස්සයා වටා අනික් ඥාතියටික අත් දෙෙක එකතු කරගෙන වැඳගෙන වටේ පැදකුණු කරකර පැදකුුණු කරකර ප්‍රාර්ථනා කරනවා අනේ පින්වතා දි්‍යලෝකයේ ඒවා සුගතියට ඒවා කියලා ප්‍රාර්ථනා කරනවා. අසි බන්ධක මේ මනුස්්‍යයා මරණින් පස්සි දිව්‍යලෝකෙ සුගතියට යයිද කිරෙහ්වා. අසි බන්ධක කිව ස්වාමීනී ඒකනම් වෙන්නෙම වෙන්නෙම නෑකිව්වා. ඒක වෙන්නෙමනෑ කිව්වා බුදුරජාණන් වහන්සේ වදාලා සි බන්ධකමං උපමාවක් කියන්නම් කිව්වා. විශාල දිය විලක් තියෙනවා. මේ දියවිලට යම් කිසි කෙනෙක් තල්ලු කරනවා පින්නොතුනෙ කළු ගලක්. මේ කළුගල දියවිලට වැටුනට පස්සේ. මිනිස්සුටිකක් මේ දිය විල වටේ අත් දෙෙක එකතු කරගෙන වැඳගෙන දිය විල වටේ යනවා අනේ පින්වන්ත කළුගල ගොඩටඒවා ගොඩටවා ගොඩට ඒවා කියලා මේ විලවටේ ප්‍රක්ෂිනා කරර වැඳවැඳ ප්‍රාර්ථනා කරනවා කන්න ලවු කරනවා යාඥා කරනවා. මේ කළුගල ගොඩ ඒද කියෙහුව මොන ප්‍රාර්ථනා තිබ්බත් මොන යාඥා කළත්. ඒද පින්වත්න එන්නන්නෙම නෑ ඇයි ඇයි එන්න ඇත්තේ. මේ කලුගලේ තියෙන්නෙම. යට යන ගතියයි. නද මේ කළු ගලේ තියෙන්නේ යට යන ගතිය මිසක උඩේන ගතිය නෙමෙයි අන්නේ වගේ තමයිකිවවාසි බන්ධක යම් කිසි කෙනෙක් මැරෙන්ඩ පෙර පුරුදු කරන්නේ යට යන ගතිනං අනෙක් මිනිස්සු අටවෙලා නේදීවලෝක ඒවා කියලා ප්‍රාර්ථනා කළයි කිය මැරුනට පස්සේ එයදී විලෝකයන්නේ යන්න කිව්වා ඔන්න බලන්න අපිට පාඩන් එකක් වැදගත්ම දේ මයි මැරෙන්් කලින් මේක තේරුම් ගඩ ලබෙන එක. ලොකුමලාවේනේ එතකොට පින්වත්න්නේ අපි මැරුුණට පස්සේ ඔබ මැරුුණට පස්සේ ඔබේ දරුවූ දම්පින්කං කරයි සඟසතු මහාදාන පවත්වයි අනේ මේ පින් අරගෙන අපේ අම්ම සුගතියට ඒවා කියල ප්‍රාර්ථනා කළයි ඒ දරුුව ඒ පින්කම කලා වනාට ඒ අම්ම තාත්ත කළේ පස් පවන ඒ අම්ම තාතා ජීවිතය කරේ ප්‍රාණඝාත කරපු එක නම් හොරකන් කරපු එක නං කාම මිත්‍යආචාර කරපු එක නං බොරු කියපු එක නම් කේලං කියවපු එක නං සුරාව පානය කර කර පින්වත්ේ උමතු වෙච්චේක නං දරුව මොන පින්කංකරලා උුනත් පින් නතුන දි්වලෝක ඒවා කියල ප්‍රාර්ථනා කළට අරෝකොම යට කරලා පින් උතුනේ යයිද වෙන්න පින් නොත්න. දැන් එතකොට මිහිේ එතකොට දෙන පින් වැඩක් නැද්ද. හිතන් එපා මැරිච්ච හැමෝටම පින්ගන්න එක ලේසිී කියලා පින් නත්න්නේ. පින් දෙන්නේ ඒ ජීවත්ව ඉන්න අය. අපිට කරපු උපකාරයට කෘතෝපකාර වශයෙන් ගුණ මෙනෙහෙ කිරීම් වශයෙන් හැබැයි මේ කරන පින්කංවල පින මැරිච්චයට ගන්නව කියන එක ලේසිනනෑ පි නොත්න. මැරෙන හැමෝටම මේ පින ගඩ ගන්න බෑ. එතකොට ම මේ කියන්නේ මැරෙනකංන්නං ඉන්ඩෙපා පින්න තුනේ අනුන් දෙන පින් ගණ්ඩ බලාගෙන. ගණඩ පුළුවන් වඋනොත් හොඳයි බැරි වුණොත්? නේද එ නිසා කවුරුවත් දෙන පින් ගණ්ඩඉන් බලාගෙන ඉන්ද එපා පි න්නොත් මැරෙනකං. පුළුවන් තරම් මැරෙන්ඩ කලින් අනුන්ගේ ප්‍රාර්ථනාවෙන් උඩට එන්න බෑ කියලා තේරුම් අරගෙන මේ ජීවිතයේදම පින්න්නතුනේ යටයන් නැති කර්ම ජීවිතය පුරුදු කරගන්න ඕනද නැ්ද. ජීවිතයේ දැ පුරුදු කරගන්න ඕන. ඊළඟට බුදුරජාණන් වහන්සේ හනවාසි බන්දක යම් කිසි මනුස්සේ ඒ මනුස්්‍යයා ප්‍රාණගාත කරන්නෙම නෑ නොදුන් දෙයක් හොරහිතින් ගන්නෙම නෑ කාමයේ වරදවා හැසිරෙන්න්නෙම නෑ බොරුවක් කියන්නෙම නෑ සුරාපානාදිය කරන්නෙම නෑ පස් පව් දස අකුසල් කරන්නෙමනෑ හැයි මේ මනුස්සේ අයි තාම හොඳ ගුණ පිළිවෙත් ගරුක මනුස්සෙ. අපි හිත මුකු සමහර විටකද ගුණ පිළිවෙත් පුරලා සත්පුරුෂයෝ හැටියට ඉන්නකොට පින්න්නවතුනේ සමහර මිනිස්සුන්ට රුස්සන්නන්නේ නෑන. නැද මිනිස්සු ඇඩිය හොන්ට ගුණ දහම් ඇතුව ඉන්නකොටත් පින්නවුතුනේ පවිටු මිනිස්සුන්ට ඒ අයි දිහා සතුටු වෙන්න පුළුවන්ද. පවිටන්ට ඒක දිහ බලලා සතුට වෙන්න බෑ. සමහර වෙලාවකදයේ පවිටු පාපතර මිනිස්සු සද ගුණවන්ත මිනිස්සුන්ට පින් වතුනේ පුද්ම විදිහට පින් නොති සාප කරනවා. සාප කරනවා. දෙෙස් දෙවෝල් තියන වන්නේයෝවය මනුස්සයට නං හොදක් විින්්ඩිපා. මැරිලවත් හොදක් විින්්ඩිපා කියල පාර්ථනා කරනවා සහලාට. අපායටම ඒවා කියලා ප්‍රාර්ථනා කරනවා. කවදාකවත් එහෙම එකක් ඔබ කයිෙන් හරි අහලුවනන් එහෙම ප්‍රාර්ථනාවකට ඔබ මුණදීලා තියෙනවනං හැබැයි ඔබළඟ කරපු ප්‍රාණගාතයක් නැත්තං කරපු හොරකමක් නැත්තං කරපු කාමමිත්‍යචාරයක් නැත්තං කියපු බොරුවක් නැත්තං කරපු සුරාපානයක් නැත්තං මේ විදියට පස් පව් දසාකුසල් කරලා නැත්තං කවුරු මොනවිදිහයට සාප කළත් දෙෙස් දෙවල් තිබ්බත් කවදාකවත් සැලෙන්ඩිප. ඇයි සැලෙන් එපා කියන්නේ. කවුරුවත් කිව්වයි කියලා පින් නතුන අපි අපාගත වෙන්නෙත් නෑ. මේ ලෝකෙ කවුරුවත් ප්‍රාර්ථනා කළ පමණට හොදක් වෙන්ඩෙපා කිය හොදක් වෙන් නැත්තම් පින්නවත්ති අපිකාටුවත් හොදක් වඩ ියක් නැ. කවදාකවත් එහෙම වෙන්නේ නෑ හැබැයි එහෙම පාර්ථනාවක් තව කෙනෙක් වෙනුවෙන් තබන කෙනෙක්න්නව ඔහුටනම් හොඳක් වෙන්ඩක් ඉඩක් නෑ කර්මයක් රැස් කරගන්න හින්දා. කවුරුවත් අපිට කිව්වයි කියලා හොඳක් වඩෙපා කියලා හැබැයි අපි හොඳක් වඩම කරුණුනං එකතු කරලා තියෙන්න්නේ. කළ දේට අස් වන්න ලැබෙනවා මිස පෙන්නතුන කවුරුවත් පැතූ දේටස් වන්න ලබෙනවා? නෙවී. වී වපුරපුහාම වී ලැබෙනවද නැත්තං නියරයින්ඳම් ප්‍රාර්ථනා කොළොත් එහෙම ඔෝක්කොම බජිරිවේවා කියල පිවති බිරිවිෙනවද වී වැපිරුවොත්, ප්‍රාර්ථනාව බජරි වේවා කියලා උනත් පින් උතුනෙ ලැෙන්න වීනේ. එහෙනම්. අපි කළේ සුගතියට යන කර්මනං. කවුරු අපාගත වේවාගේ ල අපි වෙනුවෙන් සාප කළත් දෙස්තෙවල් තිබ්බත් අපි තැවෙන්න කාරණයක්. අපිට තැවැඩ කාරණයක් නැපින් නොත්න්නේ. සමහර විටකද අපි හරියට කම්පාාවෙන වනේ ෝක මිනිස්සු මොවා හිතයිද මම් මෙහෙම හිටියොත්. ලෝකෙ මිනිස්සූ මොනවා හිතයිද කියලා බලද්දී. ඒ එක්කම තව දෙයක් විමසන්ඩෝන. ඒ ලෝකෙ මිනිස් සුන්ගෙන් ඒ කියන අය නුව නැති අයද නුවන නැති අයද කියලා. නුවන නැති ලෝකයා කියන කියන පරිද්දෙන් අපි ජීවිත වෙනස් කරන්න ගියොත් ලේසි නෑ කුසලේක හිත පිහිටුවනවා කියන එක. නුවන නැති ලෝකයා ධර්මය වගේ බොහෝ විට කතා කරන්නේ අධර්මය ගැෙනවිින් න්නත්මි. ඒ නිසා, අනකා මත ඔබේ ජීවිතය පවත්වන්න එපා ධර්මයට එකඟව තමන් තමන්ගේ ජීවිතය හසුරුවන්න පුුරදු වෙන්න. වෙනත් පුද්ගලයෙක් තමන්ගේ ආධිපත් ඉතියාගන්න එපා ධර්මයාධිපතිත්තුවේ හිතියාගන්න පින්නොත්න්නේ. ධර්මයට එකඟව මේ කරන දේ හරිනං තව කෙනෙකුගේ වචනය ගැන පින්වත්න හිතන්න එපා. පැදිලි නේද. ධර්මයට එකඟව මේ කරන දේ හරිනං තව කෙනෙකුගේ වචනය ගැන? හිතන්නේ පාපි ධර්මය අධිපතිත්වේ හිතියාගන්නවා මිසක මේ ලෝකේ නුවන නැති කාමෙහි බැසගත්තු මිනිස්සු අධිපතිත්වේ තියාගණ්ඩුවමනාවක් වුවමනාවක් නැපින් නොත්න්නේ. ඒ නිසා තවත් කෙනෙක් මේක ඩුපමාවක් කිය නොබදු හාමුදරෝ යමෙක් උඩට එන කර්මණං කර ලතියන්නේ උඩටවයින්නේ යම් මනුස්සේ කලයකට පුරවනවා ගිතෙල් හලි තරතෙල් හවි. ගිතල් හරි තලතෙල් හරි පුරවල ගැම්බුරු දියවිලක යටට මරගෙන ගිහිල්ල මේ කලේ බිඳිරෝම්. මොකොද වෙන්නේ කැට කැබිලිති ටික යට යනවා ගිතෙල් ටික උඩ එනවා දැන් මිනිස්සු ටිකක් ප්‍රාර්ථනා කරනවා වැදගෙන අනේ ගිතෙල පල්ල හට ඒවා පල්ලෙ හටඒවා කියලා යයිද යන්නෙමනෑ ඇයි ගිතෙල්වල තියෙන්නේ ඉහලට එන ඉහලට එන ගුණේ මයි අන්නේ වගේ කියනවා. එහෙනම් මතක තියාගන්න. අත්තනාව කතම් පාපං අත්තනා සංකිලිස්සති. තමන් කළ පවින්ම තමන් කෙලෙසෙනෝ මික තව කෙනෙකුගේ වචනෙන් අපි කෙලෙසෙනවා නෙවි. අත්තනා අකතම් පාපං අත්තනාව විසුද්ජති. තමන් නොකරපු පවුවලින්ම තමන් පිරිසිදුවනෝ මිසක තවත් මනුස්සේගේ වචනෙන් අපි පිරිසිදු වෙනවත් නෙවී. සුද්ධි අසුද්ධි පච්චත්තං. අපිරි සිුදුකමත් දෙකටම තමම්ම කරන කියන දේවල් හේතුවනවා මිසක තව කෙනෙක්ගේ වචනයක් හේතුවෙනවා හේතුවෙනවා නෙවී. ඒ නිසා අපි බලන්ඩෝන අනුන්ගේ වචනගෙන නෙවෙයි තමන්ගේ කරට කටයුතු ගෙන. අපි බලන්ඩෝන අනුන්ග වචන ගැෙන නෙවෙයි අපි බලන් ඕන තමන්ගේ වචන ගැෙන. අපි බලන්න ඕන අනුගේ වැඩගෙන නෙවෙයි. 나, ි බලන්ෝන තමන්ගෙ වැඩගැන. අපි බලන්න ඕන අනුන්ග හිතුම් පැතුන් ගැන නෙවෙයි. අපි බලන්න ඕන තමන්ගි සිතුම් පැතුන් ගැන ඇයි කෙලෙසුනොත් අපි කෙලෙසන්නේ පිරිසිදුවනොත් අපි පිරිසිදු වෙන්නේ අනුන්ගෙදයිෙන් නෙවෙයි කාගෙදයින්ද තමන්ගෙ දෙයි. ඔබ සියලු දෙනාට උතුම් නිවන පිණිස දේශනාව පවතිීවා කියන ප්‍රාර්ථනාවෙන් දේශනාව නිමා කරනෝ. අද මේ දේශනාවේ පින්වන්තදායකත්වේ දරමින් කටයුතු කළේ, මැදවල පදිංචි තලතා කුමාරි හාමි පින්වත් මහත්මිය විසින්. අරමුණු අතරට එක් වෙන්නේ නිදනප්‍රාප්ත Tබී. සෙනෙ විරත්ම මහත්මානන්ට සහ, සෝමාවතී රන්දිනිය ඇතුළු පවුලේමීියගේ සියලූම ඥාතීන්ට පින් අනුමෝදන් කරනවා, ෝෂදී ගැමුණු මතීෂ යුගීත් කෝසල යන දරුවන්ට සියලු වුවදුරු දුරුුවී නිදුක්නීරෝගහි දිගාසිරි සැපලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා. එවගේම බෞද්ධ්‍ය මාධ්්‍යජාලයේ වත්මන් සභාපති බොරලන්දේ වජිරක්ඥාන අපේ ගෞරවහාර්හ ස්වාමීන්ද්‍රයන් වහන්සේට ආශේර්වාද ප්‍රාර්ථනා කරනවා අපවත් වී වදාළ පරම පූජනීය, දරනාගම කුසල ධම්මනායක මාහිමියන් වහංසේ ප්‍රධාන, මහා සංගරත්නටත් මියගිය රණවිරුවන්ටත් පින් අනුමෝධන් කරනවා. ආබාධිත රණවිරුවන්ටත් ඒවගේම දේශකයාණන් වහන්සේටත්, ධර්මස්්‍රභනයේ සඳහා පැමිණිහමටත් බෞද්ධ්‍යයා මාධ්‍යජාලයේ සියලු කාරෙ මණ්ඩලයටත්. ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමටත් බලාපොරොත්තු වෙනවා. පන්නතුනි අරමුණු පරමාර්ථ පරිද්ධෙෙන් රැස්කර ගන්නා වූ සියලු කුසල්, නමින් මියගිය සියලුම ඥාතීන්ට අපි අනුමෝදං කරමු, සියල්ලෝ පින් අනුමෝදංව සැපවත් වෙත්වා, ජාත්‍යාදී දුක්කෙලවරකොටගෙන, උතුම් නිවනින් සැනසිෙත්වා කෙලසාදූ කියල පින් අනුමෝදං කරමු. දේශනාවේ දායකත්වේ දැරූ, එමෙන්ම ධර්මස්ශ්‍රවනය කළ සියලු දෙනාටත් නිදුක් නීරෝගේයේ චිරජීවනය ලැබේවා බුද්ධාදී උතුමන් වහන්සේලා නිවුණු සැනසුනු අමාමහනිවන අපටත් මේ කුසල බලයෙන්ම ලැබේවා කෙලස්සාදූ කියල ප්‍රාර්ථනා ඇති කරගන්න. ලොබසසුන සුරකින සියලු සම්මාධිට්ටික දිව්‍යරාජ මණ්ඩලයටත් මේපිං ලැබේවා. ප්‍රාර්ථනීය බෝධීන් මුදුන් පත්කරගෙන දෙවියෝද නිවනින් සැනසිත්වා කෙලස්සාදු කියල දෙවි අන්ටත් පින් අනුමෝධං කරමු. ආකාසට්ඨාචබුම් මඨාදේවානාගා මහි දෙකා. පු්ඥංතන් අනුමෝදිත්වා චිරංරක්කංතුලෝකසාසනං චිරංරක්කංතුදම්ම දේසනං චිරංරකංතුතුවං සදා පුරා අවුරුදු විසි පහක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේළඟ ඉඳලා. උන්වහන්සේට සයාතිං උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පින්ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කලාා. දසබල සේලප්පභවා නිබ්බාන මහා සමුද්ධ පරියන්තා. අට්ටංග මග්ග සලිලා ජිනවචන නදී චිරංවහතුූ. දසබල බුදුරජාණන් වහන්සේනම් මහපරුවතය මුදුනින් හටගත්. අමාමහ නිවන නම් මහසයුර කෙළවර කොට ඇති. ආර්ය අෂ්ඨාංගික මාර්ගයනම් සිසිල් දියපිරුණු එවතුම් තතාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමෙන සත්ව ඉන්ගේ අනන්ත සංසාර දුග්ගිනිි නිවාලමින් තවබොහෝ කල් ගලාබසීවා.